මම සංගීතය වේ ජිනිතයක් කොයි හොයාගෙන එයාලා ගෙදර ගිහී එයාලව හම්බෙන්න තියෙන මගේ ගොඩක් ලොකු ආසාවට ඒත් ඒ ආසාව ඉෂ්ට වුණේ නැහැ මට එයාලව හොයාගන්න බැරි වුණා ඔහොම ඉන්නකොට මගේ ඉන්ස්ටාග්‍රෑම් එකට හිතා ගන්නවත් බැරි කෙනෙක්ගේ මැසේජ් එකක් එනවා හලෝ මල්ලි කොහමද මලේ වා ෆ්‍රී වුණාම කෝල් එකක් දෙන්න මේ මං වට කතා කරන්න හම්බ වෙමු අපි හොඳේ හරි ඕකේ මලේ ජය වේවා උසනයි සංගීතයට මම ඊට පස්සේ කතා කරා අපි හම්බෙන්න දවසක් දාගත්තා මලේ ඔයා එනං හරියටම 12 වෙනකොට පිටකොටුවට ඇවිල්ලා ඉන්න ඔයාව ගන්නම් අපි 12ට පිටකොටුවෙන් හොඳේ මං දැන් ඉන්නේ කොළඹ කොටුව බස් ස්ටෑන්ඩ් එකේ ඊයේ හවස සංගීත අයයි දිනිතියක් අයයි මට කෝල් එකක් අරගෙන කිව්වා අද දවල් 12 වෙනකොට කොළඹ කොටුව බස් ස්ටෑන්ඩ්ට ඇවිල්ලා ඉන්න කියලා ඒ දෙන්නම අව ගන්න එනවා කියලා ඉතින් මං ඇවිල්ලා ඉන්නේ පුදුම සතුටක් තියෙන්නේ වැවුලනවා මාව ඇත්තටම මොකද මේ අපු ඩික් 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 කියලා වැවුලනවා පුදුම සතුටක් තියෙන්නේ අම්මෝ සංගීත අයයි දිනිතියක් අයයි මාව හම්බෙන්න එනවා මාව ගන්න එනවා කිව්වම අම්මෝ ඒ දෙන්න ආවා මාව කලන්තයක්වත් දාලා ඇදගෙන වැන්නොත් මාව අල්ල ගන්න අම්මෝ පිස්සු වගේ එයාලා දෙන්න එනකන් අපි ඉක්මනට ගිහිල්ලා එයාලා දෙන්නට දෙන්න දෙයක් අරන් එමු. ඔන්න අදත් ගත්ත කොමඩු ගෙඩියක්. කලින් කොමඩු ගෙඩියත් මට දී ගන්න බැරි වුණානේ. ඔන්න කොමඩු ගෙඩියකුත් ගත්තා. අපි මේක අයිනකට ගිහිල්ලා බෑග් එකට දාගමු. අදත් කොමඩු ගෙඩියක් ගත්තා. ඒ අම්මගේ අනුග්‍රහයෙන් හකුරු මුල් ටිකක් ගත්තා ඒ දෙන්නට දෙන්න. අපි යන් ඉස්සරහට ඇවිදගෙන තව පොඩ්ඩෙන් එයාලා එනවා මාව ගන්න. කියලා තිබ්බා යාගේ vlog එකේ අපි දෙවෙනි episode එක කොහමාරි අයියලා හම්බ වෙනවා අකිව හම්බ වෙනවා ගිහිල්ලා කියලා. ඔයාලා දන්නවනේ මං ගැන මම සාමාන්‍යයෙන් ගේමක් හැම ලේසියෙන් අතරින කෙනෙක් නෙමෙයි. පීක episode එකේ මේකෙම දෙවෙනි episode එකෙන් අපි මේ වැඩේ ඉවරයක් කරලා දාමු. කියින් එන්න මම අශාන් කේවි. ඉතින් අපි යනවා එයාව හම්බ වෙන්න එයාව එක්කගෙන යන්න එයාත් එක්ක අද දවස ගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මුතුම සතුටක් තියෙන්නේ. ඉතින් අපි එයාලා හෙනකන් මේ අයිනකටලා ඉඳගෙන ඉමු. සංගීත අය කතා කරලා කිව්වා මලේ අපිට ඔයාව හොයාගන්න ලේසි වෙනවා ෆොලින් මාකට් එක පැත්තට ඇවිල්ලා හිටියොත් කියලා. ක්ලික් ඔෆ් ලෝඩින් මාකට් එක කිට්ටු ඉන්න අපි ආව එතනින් ගන්නම් කියලා. යන් අපි මේ පැත්තට. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහලා මොකද වෙන්නේ කියලා. එයාලා මං ඉන්න තැනට එන ගමන් ඉන්නේ. එයාලා එනකන් අපි මෙතනින් චුට්ටක් වාඩි වෙලා ඉමු. අපි දැන් එක්සයිට් වෙලා ඉන්නේ මලයා බලන්න. අද නම් හරිම රස්නේ දවසක්. මාරම වතුර තිබහක් මහන්සියක් දැනෙන්නේ. මලේ? ආ කොතනද ඉන්නේ? මේ ෆ්ලෝටින් මාකට් එකේ එන්ට්‍රන්ස් එක ගාවද ඉන්නේ? ආ හරි. එයාලා ඇවිල්ලා. මං දැක්ක වාහනේ තියෙනවා. ඇත්තටම ළඟට යන්න බයයි නේද මෙරුණා වගේ මම මේ පොඩ පැත්ත කරලා ඉන්නවා. ඔන්න දෙන්න එනවා. අයියෝ. මගේ බ්ලොග් එකට ඕනි කරන දේවල් මගේ ෆෝන් එකේ රෙකෝඩ් වෙනවා කියන එකත් ඇත්තටම මට අමතකලා තිබ්බේ. වැඩි හිතන්න එපා ෂොට්ස් එමේ වෙන එක ගැන අම්මෝ. මට බෑග් එක අමාරු නම් පිටිපස්සෙන් දාන්නත් පුළුවන්. අපි අතෙන් යනවානේ කොහොමද මේ මලේද? ඔව්. හරි. අනේ ඔයා හොද හුස්මක් ගන්න ඉස්සලා. කොහොමද කිව්වේ? ඔකට දන්නවනේ මං ගැන. මං එහෙම ලේසියෙන් මං බාරගත්ත චැලෙන්ජර් එකක් අත්හරින්නේ. ගිව්අප් කරන්නේ නැහැ ගිව්අප් කරලා නැහැ කොල්ල ඇත්තටම නේ කතා කර ගන්න බැරුව ඉන්න බලන්න සතුටුයි වැඩිලා දුක නේ සයිට් වල හදි ඉන්නේ දැන් මෙතනින් බහැලන ගා මොකද කියන්නේ මම අම්මෝ අපි කට්ටිය දැන් ඉන්නේ කිංස්බරි එකව කියලා කිංස්බරි එකේ එන්ට්‍රන්ස් එකව තමයි දැන් අපි කට්ටිය ඉන්නේ. ඔන්න දැන් අපි කට්ටියම ඇතුළට යනවා. අම්මෝ මේ බුදු අම්මෝ වර වර අයියා මාව එක්සයිට් වෙලා වේවුලනවා. දැන් අපි ඉන්නේ කිංස්බරි එකේ ලන්ච් එක ගන්න ආවා. කට්ටිය ඉන්නවා එළියේ. මම වොෂ් රූම් එකට එනවා කියලා ආවා. ඇත්තටම මම මාර විදිහට එක්සයිට් වෙලා ඉන්නේ. මම වේවුලනවා ගල් ගැහිලා ඉන්නේ. කුමාරි මං එක්කලා
මං ඒ කරා. වොෂ්රූම් එකේ මින්ද වෑනේ. අපි යන් යලගලවට. කොහොම හරි මම මේ බ්ලොග් එක මගේ අත වේවුලනවා. ඒත් මං කොහොම හරි මේ බ්ලොග් එක මෙතනින් යන කන්ටිනියු කරනවා. බ්ලොග් එකත් එක්ක ඉන්න. ඔයාලට පේනද මගේ අත වේවුලනවා. ඒක මට එක්ස්ප්ලේන් කර තේරුම් ගන්න තේරෙන්නේ නැහැ. යාළුවන්ට ගියපු ගමන් යාළුවා මාව එක්කගෙන ගිය කෑම කන්න. ඒත් ඇත්තටම මට කෑම කන්න මට ඒ කියන්නේ කෑම කන්න තරම් ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මට බඩගිනි නෑ. ඇත්තටම කිංස්බරි එකේ බුෆේ කියනං කෑම ජාති සිය ගානක් තියෙනවා. ශ්‍රී ලංකන්, ඉන්දියන්, ඊගාට වෙස්ටර්න් කෑම ජාති එකී මෙකී කෑම ජාති ගොඩාක් තියෙනවා මේ කිංස්බරි එකේ බුෆේ කියනං. මට මතක නෑ තිබ්බ දේ. බෙදාගෙන ඉන්න අපි දැන් කිංස්බරි එකේ ඉන්නේ. මම පට්ට එක්සයිට් වෙලා ඉන්නේ. සාම්මාරි කවුනේ නෑ. දැන් මෙයාලා දැන් මෙයාලා මිනිත් වෙලා විනාඩි 20ක් විතර වෙනවා. ඒ තාම මං ගල් වෙලා වගේ කට්ටිය ආන් අතර ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා ආන් අතර ඉතුරු දෙන්න ඉන්නවා. මෙතන මෙහෙම ගල් වෙලා වගේ ඉඳලා හරියන්නේ නැහැ නේ. යමු සංගීතයට ගිහිල්ලා පොඩි හෙල්ප් එකක් දෙමු. දැන් සංගීත අයියෝ ඔන්න ඉතින් අපි ටේබල් එක ගාවට යනවා. කන්න යන්නේ ටේබල් එක මේ විදිහට හදාගෙන කමු අපි දැන්. මම සංගීත් අයියාගේ දිනිති අක්කගේ සීයෙන් හිටපු ඉන්න මම කෑම ගැන අද හිතුවෙම නෑ සහ හිතුනෙත් නෑ. මට මතකත් නෑ කෑ මොනවද කියලා. මම ගොඩක් සතුටෙන් හිටපු හින්දා හලෝ ගයිස් ඉතින් බලන්න කොහමද මගේ හීන මගේ ආසාව ඒ දේ ඉෂ්ට වුණා. මේ ඉන්නේ දෙන්න ඉතින් කොහොම හරි ඒ දෙන්නම අපිට මට අම්මන්න පුළුවන් වුණා. ඉතින් පුදුම සතුටක් තියෙන්නේ මේ බ්ලොග් එක පුරාවට ඔයාලා බලනවා නම් ඔයාලා දන්නවා මම කොච්චර ආසාවෙන් හිටියේ මේ වෙලාව වෙනකන් කියලා. ඉතින් මේ ඉන්නේ දෙන්න රූපේ වගේ අපූර්ව විඳින්න මං ආසයි. වීඩියෝ ගන්න අපේ වරායියා. අපේ වරායියා. ඔන්න මේ මලයා කලින් මේ බ්ලොග් එකේ බැරි වෙලා හම්බ වෙන්න බැගලා අපේ ගවල් පැද්දෙත් නෙමෙයි මේ කඩුවල කොහෙද මන්ද ගිහින් ඉන්නේ මේක. ඊට පස්සේ ඒ ක්ලිප් එක මල්ලි දාපු ලොගේ ක්ලිප් එකක් මැනිකට එවලා තිනවා කිකේනේ. ඒක දැකලා තමයි අපි මල්ලිව සර්ච් එක කරේ. ඉතින් කොහොමද මේක දාලා මේ ඉන්ස්ටාග්‍රෑම් එකට මැසේජ් එකක් දාලා අද කොහොම හරි අද අපි හම්බුණා. අද කොල්ලට නිින්දේ දවස් දෙකක් තිස්සේ කෝබේ සිටි හිටිය කියලා කියන්නේ නිදා ගන්න නැතුව හම්බ වෙනකන්. අතරම් පුදුම සතුටක් දැනෙන්නේ. ඉතින් කොහොම හරි මම මේ දේ කරා. ඉතින් මට ගොඩක් සතුටුයි. ඉතින් මේ බ්ලොග් එක පුරාවට රැඳිලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ගොඩක් thank you. ඉතින් මේ දෙන්න ඇත්තරම අල්ලලා බලන්න මේ දෙන්නද කියලා. ඇත්තරම මේ දෙන්න ඇත්තරම අපේ ලොග් එක කියනවා දුන මේ මැනික වොෂ්රූම් කියන්නේ කිංස්බරි එකේ මල්ලි මේ වර අයියා අල්ලා වල්ලා පොර ඇත්තද කියලා. හරි මං ඉතුරුට කියන්න කොල්ල එක්සයිට් වෙයි. ඇවිල්ලා යන් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් ඉතින් මේ බ්ලොග්ස් බලන්න අපේ බ්ලොග්ස් බලන්න අපි ගිහින් ජීප් නේද? මං ආසමානේ මේක ඔන්න මම හිතාගෙන හිටපු විදියට එයාලට gift එකක් දුන්නා.
කොහොම හරි ඉදි කරා අම්මෝ කොහොම හරි ඉදි කරා Thank you.